පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහාර සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කාර්ය සභා කාමර අංක 1 පැවැත්වීමට නියමිත බව කරු සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. මේ ප්‍රකාශයේ කිසිම අවස්ථාවක් කියලා නැහැ උපදෙස් දෙන්න නොයි කියලා. එතුමාලට කැමති නම් සහභාගී වෙන්න පුළුවන්, අකමැති නම් සහභාගී නොවෙන්න පුළුවන්. මම කියන්නේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ කියලා තියෙනවා විලන්ත ජයවන්දට වහාම නඩු දාන්න කියලා. නමුත් වැඩ දාලේ නැහැ. ඔහුට උසස් වීම දුන්නා. එතකොට ඒ අය එනවා අපිට උපදෙස් දෙන්න. ලැජ්ජ නැද්ද? ආන්ටිව ෂේප් ටු ගෝ. මේක පැහැදිලිව ඔබතුමා මේක කියෙව්වා නම් අකුරු කියෙව්වා නම් තියෙනවා දැනුවත් කිරීමේ වැඩසටහනක් කරනවායි කියන කාරණාව. වැරදි දෙයක් මේ පණිවිඩය රටට දෙන්න හදන්නේ කරු කතා. මෙතුමල්ලගේ කාලේ තමයි මේක සිද්ධ වුනේ. That's enough. Do you know the time to wash all the dirty linen please? මගේ වරප්‍රසාද කඩවීමක් වෙලා තියෙනවා. මම මගේ කාර්යාලය හරහා ඉල්ලීමක් කරා. පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාවේ දෙවෙනි වොලියුම් එකේ parts 2 and 3 මේසා විශාල මිනිස් ඝාතන සිද්ධ වෙලා, ව්‍යසන සිද්ධ වෙලා, අදටත් සත්‍ය යථාර්ථය රටේ අතිමහත් බහුතරයක් නොදන්න මොහොතක වොලියුම් 2 දෙවෙනි සහ තුන්වෙනි parts ඒව පරිශීලනය කරන්න පුළුවන් මහලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ. මම මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න ඕන මහලේකම්වරයාගේ අධීක්ෂණය යටතේද? ඇයි තවදුරටත් මේ සාක්ෂි සටහන් සාක්ෂි විමසීම් ඇයි මේ රටෙන් හංගන්නේ? මගෙන් විතරක් නෙමෙයි මේ 225 න් හංගන්නේ. ඔබතුමා වහව තීන්දුවක් දෙන්න. වොලියුම් 2 එකේ parts 2 and 3 පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ලබා දෙන්නට කටයුතු කරන්න කියලා. මේව හංගන්නේ අතේ ලේ තවරුණු අය. අතේ ලේ තවරුණු අය. මේගොල්ල බලයට ආවේ පාස්කු ප්‍රහාරය නිකුණලා. ලාක යන්න පුස්තකාලයට ගිහලා ගන්න. ඇමතිවරයෙකුට අයිතියක් තියෙනවා කරුණා කරලා ලැබ්‍රේ තියෙනවා ගිහලා බලා ගන්න කියලා කියන. මහා පියදමක් කරලා මේ සේරන පිටපත් මෙහෙට ගහන්න නැතුව පුස්තකාලේ තියෙනවා කියන්නේ ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමා පක්ෂනායකයෙක් කතා කරලා තීන්දුවක් දෙන්න මමත් ඉල්ලනවා. දෙන්න පුළුවන් ડોකියුමන්ට් එකක් තියෙනවා නම් මේ ඔක්කොම දෙන්න කියන එක. එතකොට මේක ප්‍රශ්නයක් නැහැ. මේ වාර්තාව පුස්තකාලේ සෑහෙන කාලයක් තිස්සේ තියෙනවා. පක්ෂනායකතුමා දැන් තමයි ඒක බලන්න හදලා තියෙන්නේ. මෙච්චර රටේ ප්‍රශ්නයක් තිබිච්ච එක දැන් තමයි බලන්න හදලා තියෙන්නේ. මේක පිළිබඳ හංගන්න එපා. මම ඉල්ලීමක් කරනවා. වොලියුම් 2 parts 2 and 3 වහම මේ 225ටම රිලීස් කරන්නයි කියලා තීන්දුව ගන්න. මේක හංගන්න එපා. මට ඔබතුමා තීන්දුව දෙන්න. ආරක්ෂක ආරක්ෂකංශයෙන් ලැබිච්ච උපදෙස් අනුව අපි තීන්දුව දීලා තියෙනවා. එතුමාට මම දැනගන්න කියන්න කැමති එතුමාගේ පියාට විරුද්ධව දෝෂාභියෝගය ගෙනාපු වෙලාවේ ඒක අපි ඉල්ලපුවම පිටපත අපට දුන්නේ නැහැ. ව්‍යවස්ථාදායකයේ ප්‍රධානී හැටියට තමුන්නාසයට පුළුවන් විධායකය කියන කාරණයට නතු වෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳව ඔබතුමාට තියෙන අයිතිය. නමුත් මේ කාර්යය දැන් අපි ජංගම දුරකථනයකින් මේක ෆොටෝ එකක් ගහලා එහෙම නැත්නම් වීඩියෝ කරලා අපිට කරන්න පුළුවන් මහලේකම්තුමිට මේක අපිට දෙන්නේ කියවන්න පමණයි. ඉතින් ඔබතුමා ප්‍රධානී හැටියට මේකට අවස්ථාව දෙන්න. ආරක්ෂකංශවලින් උපදෙස් අරන් ඉදිරිපත් කරන්න. පාලක මණ්ඩලය ගැන ඔඩිට් වාර්තාවක් ඉදිරිපත් කළා කියලා ෆයිනල් රිපෝට් එක. අපි විවාදයක් පැවැත්තුව පසුගිය සතියේ. එදා අපි ඉදිරිපත් කරපු චෝදනා වාර්තාවෙන් අපි කතා කරපුවා අනුමත කරලා තියෙනවා. එදා විපක්ෂයේ ගෙනාපු චෝදනා සියල්ලම රොෂාන් හන්සිග මැතිතුමා පිළිගත්තා. අද මොකක්ද වෙලා තියෙන තත්ත්වය? අද ආණ්ඩුවේ එතුමාට අයින් වෙන්න කියනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට විරුද්ධව කරපු චෝදනා පිළිගත්ත නිසා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ අක්‍රමිකතාවලට ක්‍රියාත්මක කරන්නේ නැතුව ඇමතිවරයාට අස්වැට කියනවා. මට වෙලාවක් දෙන්නක ඔබතුමා මම නැගිට්ටාම ඔබතුමා ඇමරෙනවනේ මට ඇමරෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔබතුමා ඉදිරි මේ ඔඩිට් රිපෝට් එකේ තියෙන ඇමතිතුමාට නඩු දාන්න කියලා ඔබතුමාලා ඇමතිවරු ඇමතිතුමාට නඩු දාන්න කියලා ක්‍රීඩා සමාජ පහකට මිලියන 36ක් දීලා තියෙන ඇමතිවරයන් නඩු දාන්න කියලා NCC ක්‍රිකට් ආයතනයට මිලියන 12ක් දීලා පහක් නඩුවට විඳන් ගන්න ඉතුරු 7.5 ඒගොල්ලෝ සාක්කුවේ දාගෙන තියෙනවා ඔබතුමා මැදිහත් වෙලා දැන් ක්‍රිකට් වලට වෙලා තියෙන බියසනේ දන්නවනේ මේ කෝප් කොමිටියට මේක වහා බැරලා ඔබතුමා නියෝගයක් දෙන්න මේක ඉතාමත් ඉක්මනින් පරීක්ෂාවට ගන්න කියලා 17 වෙනිදා රාත්‍රියේ මගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. පොලිසිය සහ අපරාධ විමර්ශනංශය වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. මේ සිද්ධිය කළේ කවුද මොන පුද්ගලයෝද කියන එකට වඩා මට හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් වෙන්න ඕනේ මට ඒ ප්‍රහාරය එල්ල වෙන්නේ නැත්තේ. මුළු පාර්ලිමේන්තුවම විශ්වාස කරනවා අපි හැමෝම දන්නවා මේ ක්‍රමය වැරදි කියලා. අපේ රටේ ජනතාවත් දන්නවා මේ අපේ රටේ පවතින ක්‍රමය වැරදි කියලා. ඒ දේශපාලන පරිවර්තනයේ මේ රට ඉල්ලනවා. අපි හැම වෙලාවෙම ප්‍රකාශ කරන්නේ ඒ වෙනස. ඒ නිසානම් අපිට මේ විදිහට තර්ජන එල්ල වෙන්නේ. අපි
තරුණිය සහ අලුත් මන්ත්‍රීවරු විදිහට වෙනස වෙනුවෙන්ම වැඩ කරන එක ඉදිරියටත් කරනවා කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. මේ ප්‍රහාරය පිළිබඳව තාමත්ම විධිමත් පරීක්ෂණයක් කරලා ඒකට සම්බන්ධ සියලු දෙනාම නීති හමුවට ගෙනෙන්නට කටයුතු කරන්නට ඕන. එතුමාට ලබා දිය යුතු ඒ ආරක්ෂාව තර කරලා වැරදි කරපු අයට දඬුවම් කිරීමේ අධිකරණමේ ක්‍රියාවලියට ප්‍රවේශ වන්නේ කියලා ඉල්ලීමක් කරනවා. Rati Loki Siddhu and Unusu Puatanaganda. See the news YouTube channel like Adama subscribe Karanda.